ඊයේ ශ්‍රී ලංකාවට පැමිණ පිටත්ව ගිය ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ පැමිණීම සම්බන්ධයෙන් අපේ රටේ දේශපාලනයේ ඉන්න තක්කඩි ටිකක් බොහෝම කලබලයට පත් වෙලා මේ සමාජීය කලබලයට පත් කිරීම සඳහා අසාර්ථක පහත් පිළි උත්සාහයක නියැලුණා විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාසගේ අවතැන් වෙච්ච දේශපාලන කල්ලියත් 103 රතු කමිසදාරී කල්ලියත් ඒ කණ්ඩායම් දෙක තමයි මේ සම්බන්ධයෙන් බීතිකාවක් නිර්මාණය කරන්න බෙරවෑයම් දරුවේ අපි ඉතාම පැහැදිලිව දන්නවා මයික් පොම්පියෝ නෙවෙයි ඊට වඩා ලොක්කෙක් මේ රටට ආවත් ඒ ඕන ලොක්කෙකුට මේ රටේ ගෞරවය රැකගෙන මේ රටේ අභිමානය රැකගෙන මේ රටේ ස්වෛරීත්වය පාවලා දෙන්නේ නැතුව අපේ ස්වාධීනත්වය පාවලා දෙන්නේ නැතුව ඒ ඕනම කෙනෙක් එක්ක අවශ්‍ය ගනුදෙනුව කරන්න පුළුවන් නායකත්වයක් මේ රටේ අද අපි බලයට ගෙනල්ලා තියෙනවා. එහෙම නායකත්වයක් ඉන්න වෙලාවක එන්නේ කවුරු වුණත් ඒ එන කෙනාට ඕන විදියට වැඩේ වෙයි කියලා හිතන්න අපිට උවමනාවක් නැහැ. හැබැයි ඔය කලබල වෙච්ච මහත්තුරු එදා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව වෙලාවේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කිරියාව හීන් කෙඳිරියක්වත් නැගුවේ නැහැ. තවත් අවස්ථාවක සමන්තා පවෙල් ආවා. සමන්තා පවෙල් තමයි ශ්‍රී ලංකාවට හතුරු යෝජනා ගෙන එන්න විශාල වැඩ කොටසක් කළේ. සමන්තා පවෙල් එනකොට හීන් කෙඳිරියක්වත් නැගුවේ නැහැ. ජෝන් කෙරියනකොට හීන් කෙඳිරියක්වත් නැගුවේ නැහැ. දැන් වර්තමාන එක්සත් ජනපද ආණ්ඩුවේ රාජ්‍ය ලේකම් පොම්පියෝ එනකොට තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් නිසා ඒ ආණ්ඩුව කෙරේ මහජනයාගේ තියෙන විශ්වාසය බිඳ වැටවීම සඳහා ළඟ චූන් එකක් තමයි මේ කට්ටිය ගත්තේ. මොකද පොම්පියෝගේ සාකච්ඡාව ඉවර වෙලා ලංකාවෙන් ගිය ගමන් ඒගොල්ලෝගේ චූන් එක සම්පූර්ණයෙන්ම අවසන් වුණා. ඒගොල්ලෝ බලාගෙන හිටියා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් කරයි. ගිවිසුම අත්සන් කරන්න බලපෑම් කරයි. එහෙම තමයි ඒගොල්ලෝ යටිහිතින් ප්‍රාර්ථනා කරේ අනේ එසේ වේවා කියලා. එදා ආරක්ෂක හමුදා කිලිනොච්චිය පහු කරනකොට කිලිනොච්චිය ආසන්න වෙනකොට කිලිනොච්චියෙන් පහර කැලා පහු බහින්න සැලසේවා කියලා හිතපු නරුම මනසින්ම තමයි මෙදාපාරත් ඒගොල්ලෝ ප්‍රාර්ථනා කළේ පොම්පියෝ ආවම බලපෑම් කරලා MCC අස්සම් කරගනිත්වා කියලා. නමුත් අපි කවුරුත් දන්නවා ජනමාධ්‍ය ඇහුවම ප්‍රශ්නයක් පොම්පියෝගෙන් ඔහු කිව්වේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අස්සම් කිරීම හෝ නොකිරීම ඒක ශ්‍රී ලංකා රජයේ තීරණයක් මිස ඔවුන්ගේ තීරණයක් නෙවෙයි කියලා. ඒකෙම පේනවා මීට කලින් හිටපු පාලකයෝ ඉන්නකොට ආවනම් මේ පොම්පියෝ මේක නෙවෙයි සිද්ධ වෙන සාකච්ඡා. ඔය 103 මහත්තුරු මයික් පොම්පියෝ ටික ඔය කට්ටිය 103 මයික් පොම්පියෝ ටික එදා MCC මූලික ගිවිසුම රවුර රහසෙම අස්සම් කරනකොට කටක් ඇරියේ නැහැ. අරලියගහ මන්දිරය ඇතුලේ MCC කාර්යාලය පවත්වාගෙන යනකොට කටක් ඇරියේ නැහැ. කෙඳිරිල්ලක් නැගුවේ නැහැ. අඩුගානේ අපි මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනකොට සාගර රත්නායකලා බොරු උත්තර දීලා මග ඇරෙනකොට ඊළඟ දවසේ අපි ඔප්පු කරන්න පුළුවන් ලේකන සහිතව මේ කාරණේ නැවත සනාථ කරනකොට වචනකින්වත් සහයෝගයක් දුන්නේ නැහැ. ඔක්කොම හිටිය කටබලියන් බලාගෙන. ඒකේ පේනවා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් නම් අහා පොම්පියෝ හා ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවක් නම් අම්මෝ පොම්පියෝ මාර භයානකයි. රනිල් වික්‍රමසිංහලගේ ආණ්ඩුවක් තියෙනකොට පොම්පියෝ ආව නම් තමයි කලබල වෙන්නේ. මොකද ඒක පරගති භාවය සියෝ ළඟම තියෙන පාලනයක්. Breaking.lk